අපි චන්ද සටන පටන්ගන්නකොට ගොඩක් අය ඇහුවේ සීයට තුන කොහොමද පණහ වෙන්නේ කියලා. හැබැයි අද වෙනකොට මේ මාසික කාලය ඇතුළත ඒ සීයට තුන, සීයට පණහ, හැට හැත්තව ඉක්මවපු චන්ද ප්‍රතිශතයක් දක්වා වර්ධන වෙලා තියෙනවා කියන එක තමයි අද මේ පිටිය සිසාරා මුළු ලෝකෙටම දෙන පණිවිඩය. මුළු ලෝකෙටම දෙන පණිවිඩය. අපි ජාතික ජනබලවේගය සියයට තුනට වැටුණට පස්සේ අපි ආරම්භ කළේ පසුගිය 2021 ඔක්තෝබර් නොවැම්බර් මාසවල ඉඳලා. එතැන් සිට හැම ගමකටම යමින්, ගමේ කොට්ටාස සභා ගොඩනගමින්, ඒ වගේම ආසන සමුළු පවත්වමින්, අපි දිස්ත්‍රික් සමුළු පවත්වමින්, අපි ටිකෙන් ටික පියවරෙන් පියවර ජාතික ජනබලවේගය අද මේ තියෙන තැනට ඔසවා තැබුවා. ඒක පටන් ගත්තේ ඡන්දෙදි නෙවෙයි. හැබැයි අපේ විරුද්ධ පාර්ශ්විකයෝ කල්පනා කරේ මේක පටන් ගත්තේ ඡන්ද ව්‍යාපාරෙන් කියලා. නෑ, අපි මේක ආරම්භ කළේ 2021 දෙසැම්බර් 20 කොළඹදී පවත්වන ලද ජාතික ජනබලවේගයේ ජාතික සමුළුවෙන්. එතැන් සිට පියවරෙන් පියවර ඉදිරියට අවිල් අද ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරයේ බවට මාලිමාව ජාතික ජනබලවේගය මේ ලක් දෙරණ මත අපි ස්ථාපිත කරලා තියෙනවා. ඒ නිසා තව දින 3යි 21 රෑ 9:10 වෙනකොට මුලින්ම එන්න පටන් ගන්නවා තැපැල් ඡන්ද ප්‍රතිඵලය. සාමාන්‍යයෙන් පෙරහැරක මුලින්ම යන්නේ කසකරුවෝ. කසේ හොඳින් සද්දට වදිනකොට කසේ තරමින් අපිට හිතා ගන්න පුළුවන් පෙරහැරේ තරම. ඒ වගේ තමයි ගිය 4-5-6 අපේ රටේ තැපැල් ඡන්ද දායකින් ජනාධිපතිවරණේ කසකරුවෝ ටික ඉදිරියෙන් ගියා. අන්න 4-5-6 පොලිසියත් හමුදාවත් අනෙකුත් රාජ්‍ය සේවකයනුත් කස්සය හරියට වනලා තියෙනවා 80% ප්‍රතිශතයකින් තැපැල් ඡන්ද ලබා දීපු බවට තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. ඒ නිසා පෙරහැර ගැන කිසි සැකක් නැහැ, දෙගිඩියාවක් නැහැ. පෙරහැර ගැන බලා ගන්න පුළුවන් ලබන 22 වෙනිදා උදේ වෙනකොට ඓතිහාසික ජයග්‍රහණයක් අනුර සහෝදරයා මාලිමාව ලබනවා. ඒ ගැන අපිට කිසි සැකයක් නැහැ. ඒ නිසා දැන් අපේ සජිත් පාර්ශවය, රනිල් පාර්ශවය දැන් නන්දොඩවන්න පටන් අරගෙන තියෙනවා. දැන් එක එක විකාර කතා කියන්න පටන් අරගෙන තියෙනවා. මේ මැතිවරණයේදී සජිත් දැන් කතා කරමින් තියෙනවා අනුර රනිල් ඩීල් ගැන. අනුර රනිල් ඩීල් ගැන සජිත් හැම දවසකම එයාගේ මුවින් පිට වෙනවා. සජිත් කියන දේවල් නම් එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. අපේ රටේ 11126ක් පාසල් ටික කෝටිපතිය ලෝකේ පුරා 11126කට පාර දෙනවා කියලා කියපු හාදයනේ. මං දැක්ක ඊයේ පෙරේදාර මොකද්ද නාලිකාවකට ඇවිල්ලා මෙතරම් තියනවද බැදී. නාලිකාවකට ඇවිල්ලා සජීවි කියලා රංගනයක් කරානේ. ඒක දැන් සජීවි නෙවෙයි, පටිගත කරපු එකක් කියලා දැන් තහවුරු වෙලා ඉවරයි. අන්න ඒකදී මං දැක්ක අහනකොට කියනවා දැන් මේ වැඩ කරන්න කොහෙන්ද සල්ලි කියලා අහනකොට කියනවා රටේ ඉන්න දානපතියන්ගෙන් සල්ලි ටික එකතු කරගෙන එයා සහන දෙනවලු ජනතාවට. එයාගේ දානපතියෝ ගැන සරත් පොන්සේකා උන්න හැකිව්වා. එයාගේ හිටපු සභාපති සරත් පොන්සේකා කිව්වා එයාගේ දානපතිය කවුද කියලා. කැසිනෝ කාර්යෝ, ජාවා අලංකාරෝ තමයි එයාට මුදල් දෙන්නේ එයාගේ ওই වැඩවලට කියලා තමයි සරත් පොන්සේකා කිව්වේ. අන්නේ සජිත් දැන් අපිට එනවා ඩීල් ගැන කියන්න. තමන්ගේ නංගි 5000 හොර සල්ලිත් එක්ක, හොර නෝට්ටුත් එක්ක අහුවෙනකොට මහින්ද රාජපක්ෂත් එක්ක ඩීල් දාලා තමයි එදා දුලාංජලිව බේරගත්තේ. එහෙම සජිත් දැන් එනවා මාලිමාවට අනුර සහෝදරයාට ඩීල් කතා ගොතන්න. අන්න මරික්කාර අපි දැක්කා. මරික්කාර නිකම් වේදිකාවේ කොහොමද රනිල් ගැන කතාව නේද? රනිල් හම්බුනොත් මරාගෙන මැරෙන සයිස් එකට තමයි කතාව. රනිල් එනු කඩුව, ගනු කඩුව එනු සටනට. එහෙම තමයි මරික්කාර වේදිකාවේ.
මට මතක් වෙනවා අපි රෝහණ විජේර සහෝදර එක වෙලාවක කිව්වා හොරු දවල්ට වේදිකාවේ රණ්ඩු වෙනවා රැට හොරකම යනවා කියලා. ඒ වගේ තමයි මරික්කාරුත් දවල්ට වේදිකාවේ පළු අරිනවා රනිල්ව. ඊට පස්සේ ගිහින් රනිල්ගේ කාමරේ අන්න අනේ සර් කොහොමරි කරලා මේක අස්සම් කරන්න මොකද්ද තීරුබදු රහිත වාහන බලපත්‍රය අස්සම් කරන්න. අස්සන ගන්න නොවේදිනා වැඳුම් වදිනවා වැඳ වැටෙනවා රනිල්ගේ දෙපතුල ළඟ. එක පැත්තකින් සාධාරණයි. ඇයි 21ට තව දවස් 3යි. 21 කඳුර සහෝදරය ජනාධිපති වුණාට පස්සේ අපි දැම්මම කියලා තියෙනවා මන්ත්‍රීවරුන්ට දෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි කරන්න කලින් කොහොමරි රනිල් ලහුවා වැඩේ කරගන්න පුළුවන්ද කියලා මේ යෝධයා බලනවා. ඒ නිසා අන්න ඩීල් එක තියෙන ඒගොල්ලෝ අතරේ තමන්ගේ නංගි හොර සල්ලිත් එක්ක අහු වෙනකොට මහින්ද එක්ක ඩීල් දැම්මා. තමන්ගේ මන්ත්‍රීලා ටික රනිල් එක්ක ඩීල් දානවා. මේ අපේ ආසනේ ගම්පාහසනේ මන්ත්‍රී අජිත් මාන්නප්පරුම ඩීල් දාලා ගත්ත 1,498ක් ප්‍රාදේශීය සංවර්ධන වැඩවලට කියලා. ඕක දුන්නේ ප්‍රාදේශීය සංවර්ධන වැඩවලට නෙවෙයි. මොකටද ඕක දුන්නේ? ඒ පැත්තට බිලිබා ගන්න අජිත් මාන්නප්පරුම කාවින්ද ජයවර්ධන දුන්න අපේ දිස්ත්‍රික්කේ 1,590ක් හර්ෂද සිල්වට 1,600යි අර මස්තාන් මන්ත්‍රීට 1,010යි. මේ විදිහට බෙදාගෙන ගියා සජිත්ගේ මන්ත්‍රීලා 19 දෙනෙක් කෝටි 120ක් ගත්තා. ඒවා තමයි ඩීල්. අපිට ඩීල් දාලා බේරගන්න දෙයක් නැහැ. අනුර සහෝදරට ඩීල් දාලා බේරගන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට කියන්න ඕන සජිත් ඔයා වැරදි තැනකට තමයි නේද අනල කොට හොට පටල ගත්තේ. අපිට වේදිකාව මේව කතා කරන්න උනේ ඔයා වැරදි තැනක හොටල පටල ගත්ත නිසා. ඒ විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ පුරාම මා මිත්‍ර කිය හිටියා. ඊට පස්සේ අනුර සහෝදරයා නේද මොන මිත්‍රකම් තිබුණත් ඇවන් නේද අර්ජුන් මහින්දන් සිංගප්පූරු ඉඳලා ලංකාවට ගේනවා. එයාගෙන් කට උත්තර ගන්නවා. ඊට පස්සේ ඒ කට උත්තර එනවා මහ බැංකු හොරකමට උපදෙස් දුන්නේ රනිල් වික්‍රමසිංහ කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහටත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා තමයි අනුර සහෝදරයා කියලා තියන්නේ. ඒ නිසා ඩීල් නැහැ අපි ළඟ. ඩීල් දාලා මේ වේදිකාව ඉන්න කිසිවෙකුට අනුර සහෝදරයාට අපිට බේරගන්න දෙයක් නැහැ. මෙතන වංචරිකව දූෂිතව නැහැ. පස්ජාවරංකාරෝ නැහැ. කුඩුජාවරංකාරෝ නැහැ. කප්පංකරෝ නැහැ. බේරගන්න අපිට කිසිවක් නැහැ. ජාතික ජනබලයේ මාලිමාවේ අපිට. ඒ නිසා අපිට තියෙන ඩීල් එක මේ රටේ මහ ජනතාවත් එක්ක අන්න ලබන 21 වෙනිදා ඊ ඩීල් එක මහ ජනතාවත් එක්ක අපි බේරගන්නවා. මහ ජනතාවත් එක්ක ඒ ඩීල් එක අපි බේරගන්නවා. එනිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරී අපි හිතනවා ලබන 21 කියන්නේ අපිට ඓතිහාසික දිනයක්. ලබන 21 ඓතිහාසික දිනයක්. ඇයි අවුරුදු 70කට පස්සේ අවුරුදු 70 පුරාවට මේ රට පාලනය කළේ කවුද? මේ රට පාලනය කරේ දූෂිත හොර තක්කඩි රැලක්. දූෂිත හොරු රැලක් තමයි මේ රට පාලනය කරේ. අපි ආණ්ඩු හැදුවා, අපි ඡන්දු දුන්නා, අපි උන්ට පාලන හදලා දුන්නා, උන්ට ආණ්ඩු හදලා දුන්නා, උන් රට වැට්ටුවා, උන් රට දුප්පත් කළා, උන් මේ රට ලෝකේ දූෂිතම රටවල් එකක් බවට පරිවර්තනය කරා, උන් මේ රට ලෝකේ දුප්පත්ම රටක් බවට පත් කළා, උන් මේ රට ණයබරින් වැඩිම රටක් බවට පත් කළා. ඒ ණය ටික හොරකම් කළා. ඒක තමයි මේ අවුරුදු 76ක් සිදු වුනේ. අපි ඡන්ද ගහලා උන්ට ආණ්ඩු හදලා දුන්නා. හැබැයි අන්න අවුරුදු 76 ඉතිහාසයේ පළවෙනි වතාවට අපි හදන ආණ්ඩුවක් උන්ගේ ආණ්ඩු වෙනුවට මහ ජන ආණ්ඩුවක්, ජනතාවගේ ආණ්ඩුවක්, මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් උවමනායපාකම් ඉටු කරන ආණ්ඩුවක්. ඒ නිසා සජිත් ඔයා මොන ඩීල් කතා කිව්වත්, රනිල් ඕගොල්ලෝ මොන බයිලා කිව්වත්, ඕගොල්ලෝ මොන කතන්දර කිව්වත් ලබන 21 ඒ සියලු මඩ අවලාද ව්‍යාජ ප්‍රචාර සියල්ල පරාද කරලා මේ රටේ ජනතාව ඓතිහාසික ජයග්‍රහණයක් ජාතික ජනබලවේගයට මාලිමාවට. රනිල් ඕගොල්ලෝ මොන බයිලා කිව්වත්
ඕගොල්ලො මොන කතන්දර කිව්වත් ලබන 21 ඒ සියලු මඩ අවලාද ව්‍යාජ ප්‍රචාර සියල්ල පරාද කරලා මේ රටේ ජනතාව ඓතිහාසික ජයග්‍රහණයක් ජාතික ජනබලවේගයට මාලිමාවට ලබා දෙනවා. ඒ ගැන අපිට කිසි සැකයක් නෑ. ඒ ගැන අපිට කිසි සැකයක් නෑ. අදන් අපේ ගම්පහින් තාම වැල නොකඩි එනවා. තව ඉවර නෑ. වැල නොකඩි එනවා. අන්න අද ගම්පහින් අපි ඔප්පු කරලා තියෙනවා ලබන මැතිවරණදී මේ දවස්වල යනවනේ සමාජ මාධ්‍ය ඇතුලේ මාලිමාවට කෝටියක්. කෝටියෙන් 10න් එකට වැඩි, ලක්ෂ 10ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගම්පහින් අපි නියත ලෙසම මාලිමාවට අනුර සහෝදරයාට ලබා දෙනවා. ඒ ගැන කිසි සැකයක් නැහැ. 18,81,129ක් තියෙන අපේ දිස්ත්‍රික ඡන්ද. ඒ ලක්ෂ 18,19කට ආසන්න ඡන්ද වලින් ලක්ෂ 10ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් මෙතන ඉන්නේ. ඒ කෝටියෙන් එකක් පහුගිය දින 30කට වැඩි කාලයක් තිස්සේ අපේ දිස්ත්‍රික්ක පුරා ඇවිදිමින් අපි ලක්ෂ 10 ඒ ඡන්ද සංඛ්‍යාවට යන්න ඕන කරන සියලු මෙහෙයුම් ඉටු කරලා තමයි අද අපි මේ අවසන් මහරැළියට අවිලා තියෙන්නේ. ඒ නිසා අපි ඔබට කියන්න ඕන දැන් බොහෝ දෙනෙක් අහනවා ජාතික ජනවලි මන්දක රනිල් වික්‍රමසිංහ පසුගිය අගෝස්තු 26 අපි ප්‍රතිපත්ති ප්‍රකාශ එළියට දැම්මට පස්සේ අපි වැඩපිළිවෙල ඉදිරිපත් කළාට පස්සේ රනිල් මන්දක්ට කියනවා රෑ එළි වෙනකන් නිදි මරාගෙන පොත කියෙව්වලු. එක්ක රනිල් වික්‍රමසිංහ අර අපේ සහෝදරෙක් කියන්නේ අපි හැමදාමත් පොතට කලින් පිටකවරේ බැලුවේ කියලා. ඒ වගේ එක්ක රනිල් පොතට බලලා නැහැ, පිටකවර විතරයි බලලා තියෙන්නේ. නැත්තම් උඩින් පල්ලින් කියවලා තියෙන්නේ ඇයි? අන්න එයා අහනවා මහියංග නේද කොහෙද ගිහිල්ලා? මේ පොතේ අනුරගේ වැඩපිළිවෙල නැතිලු. මේ පොතේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ නැතිලු. පිටු 233යි. ඒ 233 ඇතුළෙම තියෙන්නේ රට උඹලා වට්ටපු රට, උඹලා දුප්පත් කරපු රට, උඹලා හැදවට්ටපු රට ගොඩනගන විදිය තමයි, වැඩපිළිවෙල තමයි මේ පොතේ පිටු 233ෙම තියෙන්නේ. රනිල් එක්ක බාගෙට කියවලා. නැත්තම් වයසින්ද මතක නැහැ. එහෙම නැත්තම් පොත බලන්නේ නැතුව පිටකවරේ බලලා. ඉතින් අපි ඒකට බක් කරන්නද? අන්න අපි හැදුවා ජාතික සලස්මක් මේ රට පියවරෙන් පියවරට ගොඩනගන්න. මේක පැටලිච්ච නූල් බෝලයක් වගේ. මේ පැටලිච්ච නූල් බෝලය ටිකෙන් ටික කොනක ඉඳලා ලෙහලා මේ රටේ ජනතාවට රට ගොඩනගන්න අන්නේ පැටලිච්ච නූල් බෝලේ ලෙහන්න අපි සලස්මක් වැඩපෙල්ලක් හදලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි ජාතික සැලසුම් හැදුවා. අපේ දිස්ත්‍රික 25ටම අපි හැදුවා දිස්ත්‍රික් සැලසුම් 25ක්. පසුගිය ඔක්තෝබර් මාසේ ඉඳලා මේ වේදිකාවේ ඉන්න අපේ සහෝදරවරු, ඒ වගේම මේ වේදිකාවේ නැති අපේ ගම්පහ දිස්ත්‍රික්කේ පුරා විසිරලා ඉන්න විවිධ ශේෂ්ඨ ගැන, කෘෂිකර්මයේ කර්මාන්ත සංචාරක, ග්‍රාමහා නගර නිර්මාණ, ඒ වගේම අධ්‍යාපන සෞඛ්‍ය, මේ හැම පැත්තකම වියතුන් විද්වතුන් එකතු කරගෙන අධ්‍යක්ෂින් බහුල පුරවැසියන් එකතු කරගෙන අපේ දිස්ත්‍රික්කේ 100කට වැඩි ඒ ඇත් එක්කන් අපි හැදුවා අපේ දිස්ත්‍රික්කේ ගොඩනගන දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම. ඒ නිසා අපි එන්නේ ජාතික සැලැස්මත් අතේ තියාගෙන දිස්ත්‍රික් සැලැස්මත් අතේ තියාගෙන ලබන 22 හවස ඉඳලා අන්න අපි රට ගොඩනගන ජාතික සැලැස්මත් දිස්ත්‍රික් සැලැස්මත් අතේ තියන් තමයි අපි අවිල්ල තියෙන අපේ මේ ගම්පහ පුරවරය ගොඩනගන්න, ගම්පහ දිස්ත්‍රික්කය ගොඩනගන්න දියුණුතම විද්‍යාත්මක සැලැස්මක් වැඩපිළිවෙලක් එක්ක තමයි අපි මේ මැතිවරණ ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා අවසාන වශයෙන් දැන් තනින් තන අහනවා, අපිට දැනුත් අදත් හම්බෙච්ච සමහරු ඇහුවේ, සහෝදරයා රනිල් මොකක් හරි ගේමක් ගහයිද අහනවා නේද? කෝල් දෙන කෙනත් අහනවා රනිල් ගේමක් ගහයිද? රනිල් ගහන්න ඕන ගේම් ඔක්කොම ගැහුවා. රනිල් උසාවි ගියා, පොලිස් ප්‍රතිපත් නොකර හිටියා, ගහන්න ඕන ගේම් ඔක්කොම ගැහුවා. ආයි රනිල්ට ගේම් ගහන්න මේක ඉඩක් නැහැ. ජාතික ජනබලවේගයේ අපි මුළු රටේම ජනතාව සංවිධානය කරලා බලවේග ගොඩනගලා ඒක රාශි කරලා දවැන්ත මහජන ව්‍යාපාරයක් ගොඩනගලා ඉවරයි මේ 21 ගේම ගහන්නේ ජාතික ජනබලවේගයේ. අපි බැලට් එකෙන්
චන්දෙන්ගේම ගහන්නේ මාලිමාව අපි අනේ වෙනුවෙන් අපි සියලු දෙනාම ක්‍රියාත්මක වෙමු ලබන 21 උදේම චන්දපොලට යමු වරද්ද ගන්න එපා අන්නසි ගෙඩියට යටින් තියෙනවා මාලිමාව බැබලි බැබලි ජය ලකුණ දිනන ලකුණ රට ඉදිරියටගෙන යන ලකුණ මේ දූෂිතයන් අතරමං කරපු රට නිවැරදි දිශාවට ගෙන යන ලකුණ මාලිමාව අන්නේ ඉදිරියේ අපි දන්න කෙන හැමෝම කතර ගහන්න සූදානම් කරවමු ඡන්ද දෙන්න සූදානම් කරවමු අපි ඔක්කොම එකතු වෙලා අන්න අපි එදාට කියමු අද මුළු රට එකමිටකට සුබනකටට රට අනු රට කියමුද අද මුළු රට එකමිටකට සුබනකටට රට අනුරට ඔව් ලබන 21 රට අනුරට අනුර සමග අපි පෙරට මේ රට අපි ගොඩනගනවා එවෙනුවෙන් අද මේ අවස්ථාවට සපමිනි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපේ පූජකතුමන් අපේ කලාකරුවන් එවැගේම ජාතික විධායක සභාව එවැගේම අපේ මාධ්‍යවේදීන් ඔබ සියලු දෙනාම ඉතාමත් දරි සහෝදරත්වයෙන් යුතුව පිළිගනිමින් මාලිමාවට ජය වේවා අනුර සහෝදරට ජය වේවා ජනතාවට ජය වේවා ලාංකීය සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට ජය වේවා මම නිරනවා බොහොම ස්තුතියි වාර්තාකරණය.